ज्येष्ठ माध्यवेदी सुनंद देशप्रिय महता विसिन रचित पास्को इरिदा प्रहारय पार राज्य सह नोवसदुनु अभिनास ग्रंथिय ईए कोलंब बंडार नायक जात्यंतर समन्त्रण शालावेदी एलिदैक्वुना पास्को प्रहारय संबंधयेन आंदोलनात्मक कन्नु रसक मेम ग्रंथियट अंतर्गतव तिबेनवा पास्को प्रहारयट युक्ति इष्ट नकोलत पास्को प्रहारय पिलिबंद सियलुम सत्य अपि सोयागत नटनम නැවත වරක් විනාශ අවස්ථාවක මේ පාර රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි පොඩි කාලේ බලපු චිත්‍රපටයක් තිබුණා පොන්ටමාරා ස්ට්‍රයික්ස් බෑක් කියලා. අන්න ඒ විදිහට ඩීප් ස්ටේට් විල් ස්ට්‍රයික් බෑක්. පාර්ලිමේන්තු කාර්ක සභාව කිව්වා ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා. මේ මානව හිමිකම් අඩු විතරක් නෙවෙයි. නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා කිව්වා. මේ වගේ අපරාධයක් කරා නම් ඒ අපරාධයට අයිතිකාරයෙක් නැද්ද? තම පැහැදිලි මේ පොත කියවද ඔබටදී මේක වැලක්විය හැකිය තිබූ අපරාධයක්. ඒකයි මේක ඇත්තවසෙම කනගාටුදායක දේ. මම පළවෙනි වතාවට මේ කාරණේ දැනගන්නේ සුනන්දගේ පොතෙන් තාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරව ගන්න ආපු ජමීල් කියන මේ පුද්ගලයා යනවා මේ දේවල ප්‍රදේශයේ තියෙන මුස්ලිම් පල්ලියකට ගියාම එතන ආරක්ෂක නිලධාරියෙක් ජමීල්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ජමීල් කියනවා මං ගෙදරින් තරහ වෙලා ආවේ ජමීල් කියනවා ගෙදරට කෝල් එකක් දෙන්න කියලා. එතන ගෙදරට කෝල් එකක් දෙනවා. කෝල් එකක් දුන්නම මේ ආරක්ෂක නිලධාරියාගේ ටෙලිෆෝන් එකට මේ ජමීල්ගේ නෝනගේ දුරකථනයෙන් ආපහු කෝල් එකක් එනවා. ඒක ආන්සර් කරාම යහපැත්තෙන් කතා කරන්නේ ඔහු බුද්ධි අංශයේ කෙනෙක්. එතකොට ජමීල් මැරෙන්නත් ඉස්සෙල්ල යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් යනවා ජමීල්ගේ ගෙදරට. ඒ කියන්නේ යුද හමුදා බුද්ධි අංශය දැනගෙන හිටියා ජමීල් කියන්නේ කවුද කියලා. එතකොට ඇයි බුද්ධි අංශ දැනගෙන හිටියේ නැත්තේ? ජමීල් සියදිවි හානි කරගන්න බෝම්බයක් පුපුරවන්න ලෑස්ති වෙනවා කියලා දැනගත්තේ නැද්ද? දැනගෙන ඒක වැහුවද? අපි කියන්න ඕනේ මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන යන පක්ෂවලට, ඔබ එන්නේ මේ රට පිරිසිදු කරන්න නම් ඉස්සෙල්ලම ඔබේ පක්ෂය පිරිසිදු කරගෙන එන්න. පක්ෂ කුණු තියාගෙන රට පිරිසිදු කරන්න බෑ.